che sia un'idea coerente, andate a vedere in lei. O va ordinata quello che vi butta lì. Chi sia un peletta, guardate a te non ha. Ci vede in atterre le loro mani non ha. O va un ratti scena di quel nome. E che ne vuole dare quel nome. E fin da un ratto non sa che devo, o che vuole dare quel nome. Thank you.
ඒ කාලේ තමයි මට මෙදී විදිහට මම සේවකල කාලේ ඉඳන් පොඩ වෙන. ඒ දවස්වල තාත්තා යන කොල්ලා. දැනත් කොණ්ඩේ තියෙනවා. වැඩේ ගන්න ආරේ කොණ්ඩේ සුදුයි. ඒකින් තමයි පහසුවක් එක කොණ්ඩේ ගමලා තියෙනවා. රයිට්. ඉතින් විදිහට මම සේවකල කාලේ තමයි මම මගේ බිරිඳවත් ගත්තේ විවාහ වුණා. හොඳ දරුවෝ දෙන්නෙක් හම්බුණා. ජීවිතේ හරි සතුටින් ගත කළා. Thank you.
දැඩිය ප්‍රතික්ෂේප කරන්නේ. මගේ දෙමාපියන්ගේ අවවාද උපදේශය හරියට තදින් ආවට ඔක්කොම එකමලා ස්ට්‍රයික් එකක් කළා. මුළු ලංකාවේ විදුලි බලය කම්පාවන තමයි ස්ට්‍රයික් එක ස්ටාර්ට් කළේ. ඒ දවසේදී අනුරාධන අනුන්දර තත්ත්ව මහත්මයා ජෙනරාල් අනුන්දර තත්ත්ව මහත්මයා වැනි බල බල ශක්තිය දෙනයිදී අපි හිතුවා එක අපියත් ඉතුරු වෙන එකක් නැහැ ඒ තරම් තද බල වර්ධනයක් කියේ. හැබැයි අවසාන විදුලි බල මණ්ඩලයේ ලංකාව පුරා දින තුනක් විදුලිය නැති වෙච්ච ගමන් රජය අවනත වෙලා වැඩි වැඩි කිරීම අම්මා ඉන්න වරම් ප්‍රසාදනික අම්මා ඉතින් අද අනි සතුටු යොකම් හරි කියලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රශ්නය? කිසියම් වෙලෙ පැණිවා කාමදී ඉතින් පොඩ්ඩක් හිතන දෙයක් නැසනවා. මුලින් පොඩි ගණනක් තව අපතේ වැඩිපා. වරම් සාදේ. හැබැයි මේ සිද්ධිය පිටිපස්සේ තිබ්බ කේත වාචකයේ තොරතුරු මට එනවත් එක්කම මට හරි දරුණු ප්‍රශ්නයක් කියලා දවද දැනෙන්න ගත්තා. මගේ හෙද සාක්ෂියක් එක්ක. මම මේ වාදයක් ගන්න දරුණු උත්සාහයෙන් ඉවරදීද? මොකද්ද කියලා කිව්වොත් තොරතුරු වෙන්න පටන් ගත්තා. ලංකාව පුරා ග්‍රාමීය රෝහල් වල විදුලිය විසන්ති වෙන අවස්ථාවේ සර්ජරිස් ගානක් කියන ශල්‍ය කර්ම ගණනාවක් කියන කෙරෙවි දිලා දෙනවා. ඒකේ ප්‍රතිඵලයක් ලැබෙන්න ඒ වෙලාවේ විදුලි බලය විසන්ති වෙන හිඳ හතර දෙනෙක් මේ ගිහිල්ලා තියෙනවා. වෙඩි විදිය කිව්වොත් නිල ගමන වශයෙන් උනා නීති හැමෝම අදාළ නැති උනා මම මිනිහ වෙනකොට වාද කියන පුද්ගලෙන්න කියන පර්ථ සාක්ෂියන කරන ප්‍රශ්නෙට පටන් ගන්නවා. පත්තිකතාව කල්පනා කරලා බැලුවා. කොහොමද රටේ උගත් පිරිස අපි පිළිගන්න සම්මත සමාජය තමන්ගේ කිසියම් ආර්ථික අවශ්‍යතා ඉෂ්ට කරගන්න රජයට හෝ සමාජයට බලපෑම් කරන විදිය. විශ්වවිද්‍යාලවල ගන්න මහාචාර්යවරුන් වෙන වෛද්‍යවරුන් වෙන සියලු ශිෂ්‍යවරුන් මේක හරි කනගාටුදායක විදිහට තියෙනවා. මට දැනෙන්න ගත්තා අපි හිතුවට හොඳ රස්සාවක් කරපන් හොඳයි කියලා කිව්වට ඒක තුල මහා කේද වචකයක් තියෙනවා. ඒක තුල අපේ ඉලක්කවල යන්න බෑ. එහෙමනම් තමන්ගේම ව්‍යාපාරය තමන්ටම ශක්තිමත් ගමනක් යන්න පුළුවන් වැඩ පිළිවෙලකට යන්න ඕනේ. තමන්ට ගැළපෙන වැඩ පිළිවෙලකට යන්න ඕනේ. ඉතින් මේ අවස්ථාවේ තමයි මට මේ ව්‍යාපාර ශිෂ්‍යය අඳුරගන්න හම්බුනේ. මේ ශිෂ්‍යය අඳුරගන්නත් එක්කම මම රස්සාව කරන ගමන් පරිම කැපවීම කියන රස්සාව කරන ගමන් part time එක කරන්න පටන් ගත්තා. මට හොඳට මතකයි මගේ වයිෆ් මට පුදු උදව්වක් කළේ. දරු දෙන්නගේ වැඩ කටයුතු, ඊතර දොර වැඩ කටයුතු සම්පූර්ණයෙන් බලා ගන්න ගමන් මම වෙනදයි වෙන ඇන්නේ ඉවරලා අවසහාය මාතේ දී ඊතර මේකක් හදලා අමතර තැම්පියක් හදලා එතුමා කයින් කළා තියෙනවා. මම පහර රැය ගිහිල්ලා ආවෝ එන්නේ දැන් දොලයි කියලා. සතිය දවස් පහ නැත්නම් හය සෙනසුරාදා දවසක් තේමයි. මොකද මට තිබ්බ වැඩ රාජකාරිය වල හැටියට සෙනසුරාදා දවසක් වැඩ කරන්න වෙලා තිබුණා. ඉත දවස් විතරයි ඉඳලා සැත්තුනේ. කැපවීම කි වැඩ කළා. මහන්සියලා වැඩ කළා. මේ ශේෂ්ත්‍රය කියන්නේ මහන්සියලා වැඩ කරන්න ඕනේ. මහන්සියලා වැඩ කළා දෙවැද්ද මුදවන්න පුළුවන් ශේෂ්ත්‍රය. මොකද ඔබගේ හැකියාව ඔබගේ විභාග ඉවරනේ ගන්න පුළුවන් තරම්. මම ඒ කැපකිරීමේදී වැඩ කළා. ප්‍රමාණිකව අවුරුද්දක් කාමාරක් එන්නේ. මට මගේ රැකියාව තනතුරක් කරන්න බැරි තරම් දුරට මේ ශිෂ්‍යතුමනි මගේ ඉදිරියට ඇවිල්ලා මට තිබ්බ වගකීම් වැඩි වුණා. මම ෆුල් ටයිම් මේ ව්‍යාපාර ශිෂ්‍යත්වයට එන්න පටන් ගත්තා. ෆුල් ටයිම් ඇවිල්ලා යම් ස්ථාවරත්වයක් ආර්ථිකව හදාගෙන මම මුලින්ම කල්පනා කළා වන්දනා කරන තුමනි පතල ගන්න. ඕගොල්ලන් වයිසලක මගේ සීයාගේ පඩාව ප්‍රීමියම් තිබුණා. ලෝකේ පුරා සංචාරය කරන්න ඊට කලින් සියදී වචනේ පුතේ අම්මයි තාත්තයි රට ගෙනියන්න. අර ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දැක්ක ෆොටෝ එකක් මගේ අම්මයි තාත්තයි ගාව වයසට ගිහිල්ලා ගිහින් ෆොටෝ එකක්. ඒ අදියටම මම මේ බිස්නස් එකේ ගියා ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනගාගෙන ඒගොල්ලන්ගේ ඉන්දියාවේ යන ගමන යන හිතන අවස්ථාව. එතන මේ මගේ සීයා මැදින් යන ආච්චි. අයිතන නරුලෙදම දාන්න බැරිච්ච ෆොටෝස් ටික. රයිට්. මට මගේ අම්මයි තාත්තා ඉන්දියාවේ යන්නේ කොහොමද කියන අදහසයි මෙතන මුළු වැඩ කළේ. අර ෆොටෝ එකේ ඔබ දකින්නේ නැති. ඒ වෙදී අම්මයි තාත්තා ආසන්නව ඔසෝල හිටුයි. මම ඒ දින මොකද කිව්වයි වෛද්‍යවරයෙක් ගාන කෙනෙක් ඒක. මට අම්මයි තාත්තා ඉන්දියාවේ
பவுல் வைத்திருந்த அதிபதி சேர்ந்து நாம் படை காத்திரை ஆதரை நான் எவன் பா இந்தியாவில் ஏ அந்த கவனம் எல்லாமே ஜீவித்திருந்த அடி பலமே நோக்கி எடுக்கலாம் இது சௌக்கிய தத்துவம் கட்டியது அந்த ஜீவித்து எஸ்என்டி ஷோக் பிச்ச வேலாவாக்கே வச்சனிக்காய் பார்த்திருந்தது மகே சீயட்ட விச்ச அத்தியாத்மிக தோன்றுவோம் மகே திமாபியோடு கரணத்தின் இதுக்கமாக கரகண்டு பெரியிருக்கம் ஆர்த்திக பிரச்சனை நிறைய தந்து தேங்க கொண்டுக்கு பிரமாதே ஜீவி மட்ட எஸ்என்டி லோக்கூடம் கியாகண்ட தேர்ந்தேன் මම ඉතින්ද කම්ල ජීවිතයක අවුරුද්දකට සමාන කාලයක් මමට තාත්තාගේ රජින්ටයි රජිනටයි සැලකුවාගේ සැලකුවේ. ඒ වගේම මගේ බිරිඳ මාත් එක්ක ඉඳලා උපරිම ඉඳලා සැලකුවා. ජීවිතේ ගන්න පුළුවන් සතුටක් තියෙන උපරිම කළා. හැබැයි අවශ්‍ය දේ කරගන්න වෙනවා. මම එකම දෙයක් කළා. මම තේරුම් ගත්තා මේ දේ කවදාවත් මම වියෝජනය කරන්න දෙන්න තුන කවදාවත් වස්සන දාන්න බෑ. මම වයිෆ්ට කතා කළා. එයාගේ අම්මා හිටියා. අම්මගේ සහෝදරියෙක් මුළු මේ දේ නම් ඉන්දියාවේ යනවා. මේ වෙද්දී බෞද්ධ වසර ගණනාවක් තිස්සේ මේ වෙද්දී මගේ හත් පුතු පරම්පරාවේ හතර වර්ගයේ ඉඳ සියලු වැඩිහිටි නෑදෑ එක්කවකල මේදී 50 ගානක් මම ඉන්දියාව යවලා තියෙන සම්පූර්ණයෙන්ම මගේ වියදමේ මගේ මේ සියලු චපරි කොහොමද හොඳම ඩිස්ට්‍රිබියුෂන් ඕගනයිසේෂන් එකක් හරිගස්සන්නේ
ඉල්ලලා ඉන්න හැම කෙනෙක්ම මම ඔයගොල්ලන්ට ඉල්ලලා ඉන්න අය දෙන්න. ඔබගේ කස්ටමර් කෙනෙක් වෙන හැම වෙලෙම කැප වෙන්නේ. ඔහුගේ අපේක්ෂාවන් බලාපොරොත්තු වෙන කැප වෙන්නේ. ඔහුගේ විශ්වාසය ඔයාගේ කස්ටමර්ගේ ඔයාගේ පාර්ට්නර් කස්ටමර් කෙනෙක් තමයි මම දැන් ඔයාගේ පාර්ට්නර් බවට පත් වෙන්නේ. නෙට්වර්ක් ආඩියන්සල් සීන ඔහුට කැමති නම් ඔෆිෂර්යක් තියනවා. ව්‍යාපාරිකයෙක් හැටියට ව්‍යාපාරික අවස්ථාවල වෙන වැඩ කරන්න. ඔහුගේ අපේක්ෂාවන් බලාපොරොත්තු විශේෂයෙන්ම විශ්වාසය. විශ්වාසය කියන්නේ දසම කිව්වක් පරිදවන විදිහට වැඩ කටයුතු කරලා ඔහුගේ අපේක්ෂාවන් අරමුණු වෙනුවෙන් පිළිසිලි. මේදී අද දවසේ අපිට හරියට කරන්න පුළුවන් පහුගිය වසර ගණනාවක් තුළ ඒක හරහා අද දවසේ අති දෙවන්ත 5000 දීමල පිරිස අද සුබකාර ස්නේහියෙන් ලැබිලා මේ ශේෂයෙන් වැඩි ලෝකයේ හරියට මාත් දක්වලා තියෙන විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටවල ඉන්නාට මධ්‍යම වේලක කොමිසමේ ෆෙඩරල් ට්‍රේඩ් කොමිෂන් එකේ මොනවාද බිස්නස් ප්ලෑන්ස් මොනවාද මේ පෞද්ගලික පරිකාරණ ගැටලු සාකච්ඡා තේ හරම නියාමනයක් කරලා තියෙනවා. ඕගලන්ට ඔබේ ආයතනයේ ව්‍යාපාර සැලැස්මේ ගැන පොඩි හෝ අපහසුතාවක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් Google වලට කියන සර්ච් කරලා බලන්න. usana.com කියන ලෝකයේ usana USA CFCA අපේ ව්‍යාපාර සැලැස්මයි ලෝකේ පුරා නෙට්වර්ක් ආඩිකල් රෙගියුලේෂන් එක. එහෙම නැත්නම් නියාමයක් තියෙන හැම රටකම පිවල හැම රටකම උසාවා තියෙනවා. ඒගොල්ල ලංකාවේ නැද්ද කියලා හොත් අයියෝ තා මේ කට්ටිය ශිෂ්‍ය දන්නවා අඩුයි කියලා පොඩි විසිකිච්ඡාවක් ඉන්නේ. බය වෙන්නපා. ඊළඟ වසර කීපෙ තුන එකත් හරි ගැස්සෙනවා. කාට හරි දැනගත යුතුනම් චෙක් කරලා බලන්න උසාවායි ඔබගේ ආයතනයේ එකම ශිෂ්‍යයා තමයි නියෝජනය කරන්නේ එකම හොටලක. එක ඇමරිකාව පිළිගන්නයි වාගේ කාරණා සම්බන්ධ කාට හෝ කුකුසක් තියෙනවා නම් ඒ කුකුස නිවැරදි කරගන්න එක හොඳ අවස්ථාවක්. ඉතින් මේ ආකාරයට මේ ශිෂ්‍යයෙ උඩරගෙද්දී මගේ ජීවිතේ මම ඔයගලට කතා කරලා මගේ ජීවිතේ ප්‍රේම්ස් තිබුණා. ඒ වැදගත් දෙයක් තමයි ට්‍රැවල් කිරීම. මට තාදී ආසාව දුන්නා ලංකාව පුරාම ඉන්න මුල්ම අවුරුදු කීපය තුළම ජීවිතේ විවාහ වෙලා විදුල මණ්ඩලයේ සේවය කළා. ලංකාව යන්න තියෙන ඔක්කොම දැන් කම කරලා ඉවරයි. එතන ලොකු මාසාවක් තියෙන ලෝකයට ට්‍රැවල් කරන්න. මේ ශේෂ්ත්‍රයේ ලෝකෙට හරියට මට අනුදැනම ලෝකයට දෙක ෂෙයා කරන්න යන ගමනදී මට ලෝකෙ පුරා සංචාරය කරන්න අවස්ථාවක් ලැබුණා. අද දවස වෙද්දී මට හැකියාව ලැබෙන දින ලෝකේ රටවල් 70ක් වැඩි සංචාරය කරන්න ඇමරිකා එක්සත් ජනපදයේ ජපානය ඕස්ට්‍රේලියාව යුරෝපය ලක්ෂ්මන් කේමරේ නාසාවුදයි ඕක
සත්‍ය ජීවවල ඇමස්කබඩිය සුසෙන්ෂේ කියන්නේ මේක මේ තදින් පාරක සමයකේ කියන්නේ පාරක කාලික අර්ථකුර එකක් විතර තියෙනවා අවුරුදු මොනම කාලයකවත් ඉගෙන වෙන ක්ලැසියර් එකක් යුරෝපීය උසම කොටසක් විතර හරි ලස්සනයි ෆැමිලි කන්දක නිදාගන්න කොට එකක් හෝ එදිනෙම මම මේ ගම ෆැමිලි කන්දක ගියාගෙන උගා කියලා තියෙන අපේ පාර්ට්නර්ස් එක්ක මේ ලන්ඩන් වල තියෙන ලන්ඩන් නගරේ තේම්ස් කියලා නදියක් මෙතන වීසි පුබුදු ඉන්නවා ඒ වගේම තවත් ලීඩර්ස්ලා ඉන්නවා මේ ශිෂ්‍යය හොඳට ප්‍රොමෝට් කරනවා මේ තේම්ස් නදිය රිවර් ක්‍රෝස් එකක් කියන සරයක් අපි ලෝගින් එක තවත් නෙට්වර්ක්ස්ලා ගොඩ දෙනෙක් ඉන්ටර්නෙට් නෙට්වර්ක්ස්ලා දෙක මේ වගේම මැන්චෙස්ටර් සිටි ෆුට්බෝල් මැච් එක බලන්න ගිහින් අපිත් ෆොටෝ එකක් මෙතන කතා කරන ගෝමිනාත් ඒ වගේම පුබුදු දෙන්නම ඉන්නවා මේ වගේ හොඳ යාළුවා බුද්ධි දෙක ස්කොට්ලන්ඩ් බලන්න ටී-ෂර්ට් එක ග්‍රීන් පිච් Right, skor nanti kita. Ia kena, ni Kenya ni ada rumah dia dua orang. Mana, mungkin kita nama ni, orang kata nanti kita ni. Kata kata mana? Dawas dan kata kata mana loki ni ada, kini loki tak kau loki yang tiada. Mungkin kita nanti mau kata kata dasai. Hebei, jiwitnya kian ni, tuh ibu anak kita nak mana ni? Jiwitnya tak mungkin pergi ke depan dia. මම මේ ගම පැමිණි කටක කියා වගේම ගුවන් ගමන් බිමන් තියනවා අපේ පාර්ට්නර්ස් ලාත් එක්ක. ඒ නැත්ත මේ ශිෂ්‍යයෝ ලෝකේ දකින්න ආසාවෙන් ඉන්න ගිය ගමන් මම. මට මතකයි ඉතලිය මතක් කළා. කසලක් අපි ටැන්සානියා ගිය විශේෂ පුහුණුවෙන් වැඩසටහන කළා. ඊළ ටැන්සානියා කියන සෙන්සිබා කියන අයිලන්ඩ් එක. ඒක තමයි මේ ට්‍රේනින් කැම්ප් එකේදී ඉවරලා වැඩසටහන ඉවරලා මෙතන ඉන්න ලීඩර්ස්ලා කොට දෙනෙක් එක්ක. මෙතන ඉන්න මේ වෙලාවේ සර්විස් එක දෙන ඉමෙන්තන් වාත් එක කතා කරපු මෙතන ස්ටේජ් එක කතා කරපු වසන්ත උබුදු බුද්ධි මේ ලොකු පිස්සක් සමගලා ඉස්සෙත් යද්දිත් අපි ගියා වෙන වෙන ඔෆිසින් ටයිට් එකක් අරගෙන පසයි මාන කියන වනාන්තරේ ටැන්සානියාවයි කෙනියාවයි අතර බෝඩර් එකේ මැද තියෙන තැනක් ඒක වනාන්තරයක් ඒක ඉඳලා අපි දවස් ගානක් ගියා ලෝක එන්ජොයි කළා එදා මට හිතුණා මම මුලින්ම ගියේ නෙට්වර්ක් එකේ කට්ටියත් එක්ක අපේ ටීම් එකත් එක්ක එදා මට කියන පස්සේ තිබා මම විතරක් නෙමෙයි අපේ ටීම් එක විතරක් නෙමෙයි ගෙදර කට්ටියත් එක්ක යනවා කියලා ගෙදර කට්ටියත් එක්ක පස්සේ ගිය ෆොටෝ එකක් තමයි ඔයගොල්ලෝ දැක්කේ ජීවිතේ අත්විඳින්න පුළුවන් ශේෂ්ත්‍රයක් නෙට්වර්ක් මාකටිං කියන ශේෂ්ත්‍රය මේ ශේෂ්ත්‍රයෙන් ප්‍රවීණී කඳුනාටි ඕඩිනරි පර්සන් කැන් බිකම් එක්ස්ට්‍රා ඕඩිනරි පර්සන් සාමාන්‍ය පුද්ගලෙක්ට විශේෂ පුද්ගලෙක් වෙන්න තියෙන අවස්ථාවක් ලෝකෙට බරක් නොවි රටට බරක් නොවි රජයට බරක් නොවි තමන්ගේ ගමන තමන් ගොඩනගාගෙන ආත්ම විශ්වාසය මතු කරගෙන හොඳ ශක්තිමත් සේල්ස් ඩිස්ට්‍රිබියුෂන් නෙට්වර්ක් එකක් හදාගෙන හොඳ ඉවෙන්ට් ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා යන්න පුළුවන් ගමනක්. ඉතින් මෙතනදී අපිට හොඳ සතුට වෙන්න පුළුවන් දෙයක් තියෙනවා. අපි හොඳම ඕගොල්ලෝ හොඳ ආයතනයක් එක්කයි වැඩ කරගෙන කරන්නේ. අද ඕගොල්ලෝ ඉන්නේ ලංකාවේ නම්බර් 1 එදත් අද දිනේ නම්බර් 1 කම්පැනිලත් එක්ක. දුවාරි මාසේ ෆැෂන් ඩිසයින් සම්බන්ධයෙන්
මගේ පුතා දුව පුතා උසස් අධ්‍යාපනය හරහා උන් දක්ෂත්වය ඉඳගෙ ඒ වගේම ඔහු ඇමරිකානු ජනපද ලෝකයේ හොඳම රාජ්‍ය විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන්න ලබන මාසෙක ව්‍යාපාර ශිෂ්‍යයෙක් ඇවිල්ලා අපි අතර ඇදෙන බැඳීම අපි අතර ඇදෙන සහෝදරත්වය මම පොඩි කාලේ ඉඳන් ඇදුමැඩුනේ නාගරික පරිසරයේ කොළඹ ගිහුවොත් එදාම අපි අසතුටු මාවත කියන මට ජීවිතය හරි කලින් දැනචා වුණා අපේ ගමේ හිටපු මිනිස්සුන්ට ව්‍යාපාර කරන සමාජයට දෙන්න සහෝදර සහෝදරියන්ට කනගාටුයි සිද්ධින් වලට මොකද දෙන්නේ එදා අපේ ගමේ මේනම පොල් 10 කට නතර නැවිලා නතරලා හිටිය අපේ මහගෙදර ආරක්ෂාව නිසා මට සුන්දරව අදවද දෙන්න වේදනාව දැක්කා මම එදා කල්පනා කළා කොහොමද කවදද අපිට එකට ඉන්න සහෝදර සහෝදරියන් ඉන්න මේ රටේ මිනිස්සුන්ට කැදී අපි ඉන්න පුළුවන් කියන එක නමුත් ඊට අවුරුදු 30කට පස්සේ මට මේ ප්‍රීමිට යථාර්ථයක් කරගන්න පුළුවන් විශාල අත්දැකීම් විශාල කාරණා ගොඩක් ඔස්සේ අපිට 2010න් පස්සේ අපිට උඩට යන්න පුළුවන් නැගිනේ පළාතට යන්න පුළුවන් ආයතනික විශ්වාස සියලු පිරිසක් සයනයි කරගෙන විශ්වාසයෙන් තියු පිරිසකට ජීවිතේ ප්‍රීති එකක් කියන්නේ මොකද්ද තමන්ගේ හිතවතුන්ට ආදරය කරන්න තමන්ගේ විතරක් නෙවෙයි සියලු සීනාතිකින් ආදරය කරන්න අපිට එක අහලා වැඩ කරන්න පුළුවන් කියන වණ්ඩිය අපිට දෙන්න පුළුවන් අද රජයට අවශ්‍යතාවය තියෙන සංකීර්ණ ආයතනයක ඉන්න සමස්ත ¿Qué es lo que
ප්‍රධානඥයන් මිලෝයි පෙරේරා මහත්මයාගේ ප්‍රධානම කෙනෙක්. ඊ බැලුවා මම හිටපු ආකල්පය වෙනස් වුණායි සැබෑ ආකාරය දැක්කත් දැක්කත්. කන්නල් මොඩෙලිගේ වැහු තාම ඉස්මතුලදී බැලුවා මම පුදුම ලස්සන තැනක්. පුදුම සමාජාත්මක වටිනා කියන තැනක්. ආත්මික කතා කරලා එයාගේ නිර්මාණශීලීත්ව ඔහු දකින විශේෂිත පරිවැදගත් ජෙෆ්රි බා මහත්මයාට අදහස කරනවා ඒ ක්‍රියාත්මක කළේ. මට තේරුණා මේක හිතනවට වැඩිය වෙනසක් තැනක් තියෙන කියලා. කොයි තරම් ඒ දවසල මේක සම්බන්ධයෙන් සම්මාදයේ ලකුණද කියනවනම් 1994 ලංකාවේදී ජනාධිපතිවරයා ජනාධිපතිතුමා වේදිකාවේ කතා කරලා කණ්ඩල මොඩෙල් එක කියන ප්‍රොජෙක්ට් එක. මේක වැදගත් නම් වැරදිනම් ගඩොලෙන් ගඩොල මේ ප්‍රොජෙක්ට් එක අයින් කරන්නයි කියලා එදායින් අපේක්ෂිත ජනතාව ඉදිරියේ වේදිකාවේ සබඳ කළා. නමුත් එක දැනගදි තේරුණා නෑ මේ හොටෙල් එකේ හොඳ නරක දෙපැත්තම තියෙනවා. මේක හරියට පරිසර කාරණා විදි සියලු කාරණා අධ්‍යයනය කළා මේක කරන්න දෙමු කියන නියම්යක් කොන්දේසි සහිතව. ඊට පස්සේ මම ඉදිරි කඩ ශ්‍රී ලංකා විද්‍යා මණ්ඩලයේ සේවකගේ කඩ හොටෙල් එකේ ඉදිරි කඩක් කරද්දී මට හොඳට මතකයි මම එතනින් ශ්‍රී ලංකා විද්‍යා මණ්ඩලයේ ඉවත් වෙලා විදුලි මණ්ඩලයේ සේවය කරන ඉදිරිදී මේ ශිෂ්‍යයෙක් එක්ක කලින් හොටෙල් එක විවෘත කළ වැඩි දවසක් ගියේ නෑ. මම විවාහයි කියන මම වයිෆුයි වයිෆ් දෙමව්පියෝ එක්ක දහුල් යනකම කඩ හොටෙල් එකට ගියා. මට හරි අසාධ්‍ය වුණා. මම විරෝධය පාපතට මම ඊට පස්සේ රැකියාව සේවයක් කරන්න මට බාධා වෙච්ච දැන දැන් හැදිලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. හැබැයි අතිසාරි තිබුණේ හොටෙල් එකේ නතර වෙන්න. මොකද මේ ශිෂ්‍යයෙක් මම ඇවිල්ලා තිබුණේ. මම ගිහින් බැලුවා ඊ හොටෙල් එකේ කොහොමද කවදා හරි මම ඔයගොල්ලන්ගේ ළඟදී මේ හොටෙල් එකේ ඉන්නවා මට පොඩක් හොටෙල් එකේ ඉදිරිපිට පෙන්නන්න කියලා. මෙන්නවා මෙතන හොටෙල් එක සම්පූර්ණ විස්තර දෙන්නවා. මම මගේ වයිෆ් ටේ දකිවා මම කවදා හරි මෙතන ඉන්න එනවා මේ හොටෙල් එකේ. මට හොඳට මතකයි මේ ව්‍යාපාර ශිෂ්‍යයෙක් ඇවිල්ලා ෆුල් ටයිම් එකේ මම මගේ අලුත් වාහනයක් අරගෙන නෝනාටයි දරුවන්ටයි ගියා. අද අපි යමු. එයන් දන්නේ නැහැ මොකද කියලා අතර මේ හවස කන්න හොටෙල් එකේ. මම එදා ඉන්නවා මට තියෙන හොඳම ලක්ෂණ රූම් එක දෙන්නේ. ඊ නිදා මම කල්පනා කරනවා මම මේක විරෝධය දක්වන මොනසේ ඊට පස්සේ ඒක ප්‍රතික්‍රියාවක් ගැන කතා කරමු කියන්නේ. අද එතනට ඇවිල්ලා එතන සේවය කරනවා. අද දවසේ කඩන හොටෙල් එකක් ගත්තොත් ලෝක හොඳම පාර්සල් හොටෙල් එකක් හැදෙන්න නම් වෙලා තියෙනවා. ලංකාවට කෝටි ගණන් විදේශ විනිමය ගේන තැනක් ටුවරිස්ට් ලයිනවා කඩන හොටෙල් එකකට විතරයි. බලන්න එකම කාරණයක් ගැන කාලයක් දෙක ආකල්ප වෙනස් වෙන හැටි. එකම කාරණයක් කාලයක් දෙක ආකල්ප වෙනස් වෙන හැටි. නෙට්වර්ක් මාර්කට් ශේෂයෙන් 1970 දශකයේ ඇමරිකාවේ සැදෙන පදිත මේ වගේ ආකල්පයක් ග්‍රේට් ඒරියා එක අපැහැදිලි දීසිත වර්ත දක්වලා නැහැ. නමුත් එදා විශේෂයෙන් කතා බහ කරපු ඒගොල්ලන්ට ධෛර්යමත් කරපු තරුණයෙක් හිටියා. ඕන ඉදිරියට කතා කළා. ඕන FBC එකේ එල්විනියෙ පිළි ඉඳලා කතා කළා. මේක හරියට ව්‍යස්ථාපිත කළා. අද ඒ තරුණයා ඇමරිකාවේ ජනාධිපති මුතුවේ ඉන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්. බලන්න ශිෂ්‍යයෙක් ශක්තිය. අද අපිට පුළුවන් වෙලා තියෙනවා. මේ ශිෂ්‍යයා ලංකාව සමස්ත ගමන ලොකු දායකත්වයක් ලොකු ශක්තියක් දෙන්න. අද මෙතනට ඇවිල්ලා ඉන්න 5000 කියන්නේ විශාල පිරිසක්. මේ ශිෂ්‍යයාත් එක්ක සම්බන්ධ වෙලා පාඩ අලෙවිම කියවලේ සම්බන්ධ වෙලා රජයට බලක් නැතුව රජයෙන් ඉල්ලීම් කරන්න නැතුව ඔවුන්ගේ වගකීම් ඔවුන්ගේ ජීවිතය වගේ ඔවුන් අරගෙන දවස වෙනකට කරනවා. අපි ආත්මවල ඉල්ලීම් තියනවද? නැහැ. අපි ඉල්ලන්නේ අපේ ශිෂ්‍යයා අපි හොඳට කරගෙන යනවා අපිට සහාය වෙන්න. ඒ සහාය අද දවසේ මෙතන උපරිම විදියට දීලා දෙනවා සුබදාස ස්ටේඩියම් එක අපිට වෙන් කරලා දෙන්න හොඳ අත්පොල්සක් නැහැ. ලංකාවේ පෞද්ගලිකව ජීවත් වෙන්න ඒ වගේම තත්ත්වයක තමන්න දිනෙන්න ඕන නම් මෙන්න මේකයි ශිෂ්‍යය කියලා අඳුර ගන්න වගේ විතරක් නෙමෙයි අපිට මට තවත් විශාල පිරිසකට දවසින් හැකියාව හම්බ වෙලා තියෙනවා. මේ රටේ ඉදහස් අධ්‍යාපනය කරලා තියෙන පුද්ගලිකයන් මට අද දවසේ හරි සතුටින් ආඩම්බරයෙන් කියන්න පුළුවන් මම අද දවසේ ලංකාවට දැවැත්ත විදේශ විනිමය ලැබෙන පුද්ගලයෙක් බවටපත්ලා ඉවරයි. අපි වගේ විශාල ඒ විදිහට හිතන ඔබතුමා විශ්වාසයි.
Rolls Royce car.
சிலையை தனிக்கடை வேண்டியமாக சீரு தினாவை சீரு ராஜ நீதி ரீதியுள்ள அவனை கழிக்கும் அப்பேரட்ட தீவிரம் கேட்டா விசேஷியா கொடுக்கணும் ஏகத்துள்ள வருஷம் சீரு தெய்வம் தீயணும் ஏ தெய்வனாய்க்கு விசுவாசம் ഇതി നമ്മൾ വിശേഷിച്ച കഥാകളാണ് ഇതിൽ നമ്മൾ വാജാതി കഥാകളാണ് തീരോ നമ്മൾ മമാവേ സിയൽ പാടുന്ന കഥാകളെ മൂലം സമസ്ത വിലാവ് പാടുന്നത് മാറ്റ വിതണ്ടി അവസാന വശം ചൂടി കഥാന്തരം പറഞ്ഞു അന്തിമ ചൂടി കഥാന്തരം ഒക്കെ ആലത്തിനോട് സർ ഡൊണാൾഡ് ബ്രാഡ്മൻ കേട്ടെ ഡൊണാൾഡ് ബ്രാഡ്മൻ കേട്ട ആലത്തിനോട് ഓ ഡൊണാൾഡ് ബ്രാഡ്മൻ കേട്ട ലോകത്തിന്റെ ബീച്ച് മുഖപത്രം ഉള്ള ഗാന ഡോക്ക് എവരിസ് എനിക്ക് ഇതിലാണ് നമേസൻ നമേ നമേ ടെസ്റ്റ് ക്രിക്കറ്റ് എവരിസ് ലോകയിലെ ബെസ്റ്റ് പ്ലെയർ ഡോണർ ബ്രാഡ്മൻ തനത് ഘടനാവിന്റെ ഒരു ക്രീഡാജീവിത കഥക്കല്ല എത്രണ്ടാം നമു സാൻകാല ക്രീഡാകലർമാസി ദിവസകൂതിയെന്നല്ല ക്രീഡാജീവിത സമഗാനമായിരുന്നു ഒക്കാത്ത ക്രീഡാജീവിത സമഗാനം എവറേജ് ചെയ്യത് അത് നമേസൻ നമേ നമേ അന്തിമ മെച്ചന്റെ നമസ്കല അന്തിമ മെച്ചന്റെ തീരണം അവയുടെ ക്രീഡാകുന്ന പ്രേക്ഷകർ കണ്ടപുരാ ലോകപുരാ ലോകി തികട്ടാണ് വിശേഷം ഈ ദിവസത്തിലെ ബ്രിട്ടാനിയ ഓസ്ട്രേലിയ ന്യൂസിലൻഡ് ഇരട്ട വേണ്ടി വെടിയേറി എത്തിപ്പോൾ ഇന്ത്യ സമരം ഇതാ ഗീതയെ തന്നെ ബലം നൽകിയത് ഏ സുപ്രീം കോടതി പടക്കാത്ത ഒക്കോമ പ്രേക്ഷകർ ഡൊണാൾഡ് ബ്രാഡ്മൻ്റെ വേദിക്കാരുടെ കൈ ഗാനോ പൊടി ഗാനോ ഇക്ക ലക്ന ക്രമം എവറേജ് സിയാത്തിന്റെ ലോകയെ വിധി ബീവിച്ച് ഇതാമിതാത്തു ബീച്ച് സുപ്രീം തീരക്ക ഓക ജീവിത ഗാന അവസാന ഗെയിമിൽ വരാൻ മെച്ചിന് ബലാണ് ഡൊണാൾഡ് ബ്രാഡ്മൻ കയ്യില കേഹുവ പലവിനീട്ട് That's out. Mulu preekshaka gaarema niyata bimba kisi sadhyanne. Donald Bradman hita ganna karana. Namu Donald Bradman umpire gaawada giya. Ihilame naakedi karuwa ekilla gaawada giilla. Ekilla. Ekilla palaya kala. Kal palaya kala kiwa ganna oya ekilla palaya. Adha minissu dasadhas gaana medanta aave. തമസേ ജീവിച്ചവ ബലന്ന നിമേ മമ ക്രിക്കറ്റ് ഹവ ബലന്ന ഇതേ മമ ക്രിക്കറ്റ് ഹവ ബലന്ന ദേ എക്യുഎം പാസി അപ്പയിനെ തിരിച്ചു ദേക്കാൻ ബേ ഇതെന്ന ഗെയിം മെച്ചനെ എക്സിബിഷൻ ഗെയിം ആക്കി ഇടാന സംപൂർണ്ണ ഡോളർ ബെൻ ബണ്ണാ പോ ബഹന്ന പടങ്ങാത്ത ഇക ഹമോവർ സതുര മത്തിച്ച അവസാന കാരണം മമ ഉള്ള കിയന്നി ദേങ്ങ ഉള്ള പലാഗിന്നി മമ എങ്ങി ലൂസൻ ആവുമ്പോൾ മമ്മ ഉപ്പ കഥ കൊണ്ട് ബലം ഈ രണ്ട് ടെക്നിക്കുകൾ